ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික සමුළුව ඊයේ පැවැත්වුණා. කොළඹ හයිට් පිටියේදී පැවති සමුළුවට පොදුජන පෙරමුණේ මහජන නියෝජිතින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා. දිනු රට සුරකින මහපොළුවේ බලාපොරොත්තුව මෙයින් සමුළුව පැවැත්වුණා. අපි ඉතිහාසය ගත්තම බොහෝ වෙලාවට නායකයෝ බිහිුණේ බස් නායකයෝ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාර්ලිමෙන් එහා පැත්තේ නායකයෝ. හැබැයි අපි වගකීමකින් සහ ගෞරවයෙන් මතක් කරන්න ඕනේ කොළඹට සංවර්ධනය ගినాවෙත් මහින්ද රාජපක්ෂ යුගයේ කියන කාරණා. සමහර දේශපාලන පක්ෂ හිතුවා පෝත් සිටියක හැදුවේ ගොඩනැගිලි හදන්න කියලා. එමෙතන සීගිරියත් කඩලා ගල් ගෙනල්ලා මූද ගොඩ කළා අලුත් නගරයක් හදන්න කියලා. හැබැයි පෝත් සිටියක ඇතුලේ තියෙන සංකල්පයේ සමහර දේශපාලන පක්ෂවලටත් දේශපාලඥයන්ටත් තේරුම් ගන්න බැරි වෙච්ච එක මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි කනගාටුවට. අපි විශ්වාස කරනවා රට අනාගත පරම්පරාව විශ්වාස කරන නූතන ආර්ථික පරිවර්තනයට අපේ රට රැගෙන යති යුතුයි කියන කාරණේ. අපේ පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති මේ රටේ ජනතාව අසරණ කළ වෘත්ති අරගල කරන්නේ. අපි රාජ්‍ය සම්පත් රකින්න අරගල කරනවා. අපි රාජ්‍ය සම්පත් දියුණු කරන්න අරගල කරනවා. දේශපාලන පක්ෂභේදකින් තොරව වෘත්ති සමිති ව්‍යාපාර ආණ්ඩුව ඇහුම්කන් දෙන්න ඕනේ. ආණ්ඩුව විශ්වාස කරන වෘත්තීය සමිති තල්ලලා පෙළලා ගහලා මරලා තමන්ගේ රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කියලා නෑ. ඒක එහෙම වෙන්නේ නෑ. ඒ මහින්ද චින්තන මත හද පදනම් වෙලා හදපු ඒ මහා දැවැන්ත පක්ෂයේ අද සමහරු කෑලි ගලවන්න හදනවා. අපි තමුන්නාන්සලාට කියනවා මේ පක්ෂයේ ජනතාව එකතු වුණේ මේ රටට ආදරය කරන හින්දා, මේ රටේ ඒකීය භාවයට ආදරය නිසා. මහත්තුරුනි, ඔබලා උඩින් මොනවා ගලවන්න හැදුවත් පල්ලෙයා හිටින මේ රටට ආදරය කරන ජනතාව කවදාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැරලා එක අඟලක් හෙල්ලෙන්නේ නැහැ කියන ඒ කාරණේ ආඩම්බරෙන් කියනවා.